ලංකාවේ ව්‍යවසාය ආර්ථිකය කැඩුවා. කඩලා 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 කැඩුවත් මතක තියාගන්න මම ඔබට කියන්නම්. 1950 වෙනකොට ආසියාවේ තිබිච්ච දෙවනි සංවර්ධිත රට ශ්‍රී ලංකාව. ආසියාවේ තිබිච්ච පළවෙනි සංවර්ධිත රට 1950 වෙනකොට ජපානය. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 90යි. දෙවනි සංවර්ධිත රට ශ්‍රී ලංකාව. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 89යි. සිංගප්පූරුව දුප්පත්ම රට. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 35යි. 1950 එංගලන්තයේ අයවැයෙහිගේ පියවන්න සල්ලි ගත්තේ ලංකාවේ විදේශ විනිමය අතිරික්තයෙන්. සතයක්වත් ලංකාව ණය තිබුණේ නැහැ 50 වෙනකොට. මොන බලන්න? උනේ 1948 නිදහස ලබා ගත්තා. පෘතුගීසි ඉංග්‍රීසි විනාශ කර බව ඇත්ත. ඉංග්‍රීසි තමයි සිටුවරයා මුදලාලි බවට පරිවර්තනය කරේ. මට ඩිකට කියන්න වෙලාවක් නැහැ හොඳේ. හොඳට මතක තියාගන්න. ඔබ ගිහලා මේක හදාරන්න ගිහිල්ලා. 1940 මම ඔක මගේ පහසුව සඳහා මම ඔක දශක හැටියට බෙදනවා. පළවෙනි දශක 3. 1948 78. ওই දශක 3 ලංකාවේ දේශපාලන කරා. ওই දේශපාලනඥයෝ කවදාකවත් බොහොම අඩු ප්‍රතිශතයක් තමයි හොරකම් කරේ. හොරකම් කරේ නෑ. සල්ලි තියෙන මිනිස්සු තමයි දේශපාලනේ කරන්නේ. ඇවිල්ලා මොකද කරේ? වැඩ කරා. වැඩ කළා වැඩ කළා වැඩ කළා. හැබැයි වෙනස් කරන්න ඕනේ වෙනස්ුනේ නැහැ. යම් කිසි ප්‍රමාණයක් හොරකම් කරා නැත්තේ. නමුත් විශාල දෙවෙන්ත හොරකම් සිද්ධු වුණේ නැහැ. බලන්න වෙච්ච දේ. මම ඔබට ලැබිච්ච ටික තියෙනවා ලංකාවට ඕකේ. මොනවද ලැබුණේ අපිට? හොඳ මතක තියාගන්න. විදේශීය සමාගම් ඔක්කොම ශ්‍රී ලාංකික වුණා. වතු පරන්පවුම් වතු කියන ඒවා සිරිමාව බණ්ඩානායක මැතිණිය ශ්‍රී ලංකාවට හිමි කරගත්තා. ෂෙල් වගේ සමාගම් ශ්‍රී ලංකාවට හිමි කරගත්තා. Tooltex, Vatex, Pootex කියලා සමාගම් තුනක් හැදුවා. දහස් ගණනකට රැකියාවල් දුන්නා. රෙදි අපනයනය කරා. ඒ වාට අවශ්‍ය කපු ගන්න මොනරාගල දිස්ත්‍රික්කේ අම්පාර දිස්ත්‍රික්කේ අක්කර 60,000ක් විතර කපු වැව්වා. සීද රෙදි හදන්න පට පණුව හැදුව ඇඹිලි පිටිය වගේ දිහාවල් වල. හැම ගමකම කාන්තාවෝ අත්‍යන්ත රෙදි නිෂ්පාදනය කරා. ඒව එකතු කරන්න ලක්ෂල සලුසල කියන ආයතනය හදලා තිබුණා. ලෝකේ විශාල මිලක් ලැබුණා අපිට රෙදි වලට. සෙවනගල කාන්තලේ සීනි කර්මාන්ශාලා හැදුණා. කැලණි ටයර් සමාගම හැදුණා. ලංකාවේ වාහන තිබුණේ නැහැ ටයර් දාන්න. ඉන්දියාවට අපනයනය කරා. නයිජීරියාවට අපනයනය කරා ටයර්. ලංකාවේ. හොඳට තේරුම් ගන්න. පුත්තලම කංකසන්තුරේ ගාල්ල සිමෙන්ති කර්මාන්ශාලා තුනක් තිබුණා. බලන්න ඒවා ස්ථානගත කරලා තිබිච්ච ක්‍රමේ. 1977 වෙනකොට නැව් පහක් තිබුණා ලංකාවේ ආණ්ඩුවට. ඔබට තේරුම් ගන්න. ලංකාව ණය තිබුණේ නැහැ. දේශපාලනඥයෝ ඒ කාලේ හිටපු මිනිස්සු මොකද කරේ මේ රටේ වැඩක් කරා. තෝර පරිප්පු වැව්වා, මුං ඇට වැව්වා, වගා සංග්‍රාම කරා, කෘෂි කර්මාන්තේ නගා සිටුවා, තේ කර්මාන්ශාලා තිබුණා. ලංකාව ඇතුළත මට ජර්මනියේ හිටපු එක්කෙනෙක් තමයි කිව්වේ ඇයි උඹලා රටේ තිබිච්ච විදුලි බල ප්‍රශ්නයක් වෙනට ඇයි උඹලා රටේ තිබිච්ච ග්‍රාමීය විදුලි පාල පත්‍රය විනාශ කළේ කියලා. ලංකාවේ 1416ක් තිබිලා තියෙනවා ග්‍රාමීය විදුලි බල පද්ධති. 1978 වෙනකොට. හොඳට තේරුම් ගන්න. මහා සමුද්ධිමත් රටක් තිබුණා. ඔන්න පළවෙනි දශක තුන. හොඳයි. ඊට පස්සේ දෙවෙනි දශක තුන ඉවර වුණා. කවද්ද? කවද්ද? 88, 98, 2008. මොකද උනේ ওই කාලය ඇතුළත? අර තිබිච්ච ඔක්කොම විකුණා. ඔරුවල වාණි සංස්ථාව කියලා කියන්නේ ආසියාවේ තිබිච්ච විශාලම වාණි සංස්ථාව විකුණා. ඒක නෝ මෙතන මං කියන්නේ නැහැ. හොඳයි. ලංකාවේ වතු ටික විකුණා. කොහොමද විකුණන්නේ? ඔබ දන්නවද විකුණපු හැටි? රුපියල් 10 ගානේ ශයායක ශයා මාකට් එකේ දැම්මා. එක්තරා දේශපාලනඥයෙක්ගේ කම්පැනියක් මොකද කරේ? රුපියල් 10 ගානේ බැංක ගරන්ටි එකට රුපියල් 10 ගානේ සියලුම වතුවල ශයාස්තික ගත්තා. අරගෙන ඊළඟ සතියේ සතියක්වත් වියදම් කරේ නැහැ ශයාස් ගන්න. බැංක ගරන්ටි එකට දුන්නේ. ඊළඟ සතියේ
මේ හොරා මොකද කරේ රුපියල් 20 ගානේ ආපහු ශාස්ත්‍රි ඔක්කොම ෂෙයා මාකට් එකට දැම්මා. මතක තියාගන්න සතයක්වත් වියදම් කරන්නේ නැතුව රුපියල් බිලියන ගාණක් මේ රටේ මංකොල්ලයක් කෑවා. ඊළඟ සතියේ ආපහු වෙන කෙනෙක් කරගත්ත තව දේශපාලන නැට්ටියෙන් ඌ අරගෙන ආය ෂෙයා මාකට් එකේ දැම්ම රුපියල් 40 ගානේ. බැංක ගරන්ටි වලට ඔය හොරකම් කරේ ඔක්කොම. මහා බැංකුව කඩපු එක නෙමෙයි ඌවත් මං මහ දෙවන්ත මංකොල්ල හොඳේ ලංකාවේ ඉතිහාසෙ සිද්ධ වෙච්චා. වතු ටික විකුණා. ඔරුවල වාණ සංස්ථාව විකුණා. මහා ලංකාවට සල්ලි ගෙනාපු ආයතනයක්. විකුණේ කොච්චරද? ඔරුවල වාණ සංස්ථාවේ ෆික්ස් ඩිපොසිට් එක තිබුණ රුපියල් මිලියන් 200ක්. මිලියන් 1200ක යකඩ තිබුණා. මුළු දේපොළ ඔක්කොම එකතු කරපුවාම වටිනාකම මිලියන් 2400යි. මිලියන් 1000කට කොරියන් සමාගමකට විකුණා. විකුණලා වැඩ කරන කට්ටිය ස්ට්‍රයික් කරපුවාම ශ්‍රී ලංකා මහා බැංකුවෙන් මිලියන් 400ක් මුදා හැරියා ඒ කට්ටියට වන්දි ගෙවන්න කියලා. අන්තිමට මිලියන් 2700ක් වටින දෙයට ආණ්ඩුවට හැම වෙලාවෙම තියෙන කීයක් දන්නේ නැහෙනි. හැම එකක්ම මට ඔබට කියන්න ගියෝතින් කොච්චර කියන්නද කියලා මන් දන්නේ. නැති වෙලා නැති වෙලා නැති වෙලා නැති වෙලා ගියා. ගාන්ධිතුමා කිව්වා දොරවල් හරින්න. හැබැයි ඇතුලේ තියෙන දේවල් හුලඟට ගහගෙන යන්න බැරි වෙන විදිහට කියලා. අපි දොරවල් ඇරියා. ඇතුලේ ඒවා ඔක්කොම ගහගෙන යන්න. ඒ අතරතුර ලංකාවේ දේශීය සිංහල ව්‍යාපාරිකයා කියන එකා බේබද්දෙක් වුණා. උබොනවා අද බොනව දෙනව බොණ්ඩ දෙනවයි කියනනම් මෙතන බලන්න තිබුණා කොච්චර වෙනවද කියලා. ඌ බොනව බේබද්දේ. ඌ එකතු කරන්න බෑ. මම තව උදාහරණයක් කියන්නම් ඒකට බීමට. මම ওই මුස්ලිම් ජාතික ව්‍යාපාරික මහත්තයගේ ඩීලර්ස් කොන්වෙන්ෂන් එකකට ගියා. කින්ස්බරි එකේ තමයි තිබුණේ. එයාගේ ඩීලර්ස්ලා ඇවිල්ලා හිටියා 500 ගාණක්. ඔක්කොම 600 ගාණයි 500 ගාණ සිංහල. දැන් මට මාව එක්කරගෙන ගිහිල්ලා මට තේ එකක් එහෙම දීලා කියනවා මිසුගුණවාදන. මිසුගුණවාදන. එක්ක උදව්ව කරන්න ඕනේ. මම මොකද්ද? මිසුගුණවාදන දැන් මේකේ මම බොන දෙන්නේ නැහැ. මම බොන ශල්ලි ටික ඔක්කොම අර දුප්පත් ළමයි ශීයක් ගෙනල්ලා තියෙනවා. ඒ කට්ටියට බෑග් කපත්තු ආයෙවා ඔක්කොම දෙනවා. දැන් මේ කට්ටිය ආපු වෙලාවෙ ඉල්ල බනිනවා මට. මේ අපේ ඩීලර්ස්ලා බනිනවා. බොන්න නැහැ කියලා. මම බොන්න නැහැ කියලා බනිනවා. මිසුගුණවාදන මට අනික් කතා ඕනේ නැහැ. මිෂ ගුණවන්ත කියන්න බොඳේපා කියලා මේ සිංහල මිනිහා විනාශ වෙනවා සිංහල බිස්නස් කරන මිනිහා විනාශ වෙනවා එකක් නැති වෙනවා බොන නිසා ඒක කියා දෙන්න ඔය මිෂ ගුණවන්ත කියන්න අපව කියන්න උන්නේ කියන්න මම මේ සංගීතිකෙන් තමයි මේ දුප්පත් ළමයි සිය දිනාට මේ බෑග් ටික දෙන්නේ සපත්තු ටික දෙන්නේ පොත් ටික දෙන්නේ කියලා ඒක කියන්න නවන්නක අපේ කට්ටිය ගැන තියෙන ආකල්පේනේ තමුන්නාන්සරට ව්‍යාපාරිකයෝ හැටියට විලැජ්ජාව කියලා එකක් නැද්ද තමන්ගේ ජාතිය වෙනසිලා යද්දි රට විනාශ වෙලා යද්දි සියලු දේ නැති වෙලා යද්දි කාල කණ්ණි වගේ බොණ්ඩ බීලා තමන්ගේ දරුපවුල විනාශ කරන්න පහුගිය දවස්වල රත්නපුරේ ගුණදාස කියලා ව්‍යාපාරිකයෙක් මැරුණා තේ අක්කර 500ක් තිබුණා ටී ෆැක්ටරි එකක් තිබුණා ටවුන් එකේ ගොඩනැගිලි හතරක් තිබුණා මතක තියාගන්න මහපාරේ මැරුණේ ඇයි බිව්වා ගෑනු පස්සේ ගියා සියලු දේ නැති වෙලා ගියා. අන්තිමට දරුව තුන් දෙනාටවත් මොකක්වත් නැහැ. ඇයි ඔක්කොම උගස් තියලා. හොඳට තේරුම් ගන්න ඕන ඔබ ඔක. සත් මම ඔබට කියන්නේ විනාශ වෙන දේන් ඉස්සලා බේරෙන්න. ව්‍යවසායක හැටියට ව්‍යාපාරික හැටියට මේ රට අපේ ආන්දරු කිව්ව තමයි හතක්. හැබැයි මතක තියාගන්න මම විශ්වාස කරන දේ මේ රට නැවත ගොඩනගන්න නම් මේ රට නැවත ගොඩනගන්න නම් එකම කට්ටියකට විතරයි පුළුවන්. කවුද සිංහල ව්‍යවසායිකව එකතු වෙන්න ඕනේ වෙන කාටවත් බෑ මගේ පිළිගැනීම මම ඉස්සර විශ්වාස කළා හාමුදුරුවන්ට ඕක කරන්න පුළුවන් කියලා දැන් මට ඒ ගැන සැකයක් තියෙනවා ඇයි ඒ හාමුදුරුවෝ ටික එකතු කරන්න බෑනේ මොන જાතියෙන්වත් එකතු කරන්න බෑ වේදම් මට ඒ ගැන දැන් විශ්වාසයක් නැහැ අගරද ගුරුතුමාට තියෙනවා බලයක් හැබැයි එතුමට ලංකාවේ ජාතියක් හැටියට රටක් හැටියට බලයක් නැහැ. ඉතින් එතුමා යමක් එක සැරයක් කිව්වොත් ඒක වෙනවනේ. අය වචනයක්වත් කතා කරන්නේ නැහැනේ. ඉතින් හැබැයි ඉතින් අගරද ගුරුතුමාට ඕක කරන්න බෑ.